සදහම් දහර අපමණ විපත් අභිමුව වුවද සදාතනික බුදු දහමින් සලසාගත හැකි සැනසුම පැවසෙන සදහම් දෙසුම සදහම් දහර විලඳ සේවයෙන් සදහම් දහර සම්මා සම්බුදු සරණයි සදහම් දහර ධර්මදේශනය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයෙන් 94.3 94.5 තරංග මාලාවන් ඔස්සේ ගුවන්ට මුසුවන සදහම් දහර ධර්මානුශාසනාව අද පවත්වනු ලබන්නේ තමුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන අධිපති පදවි ශ්‍රීපුර ලස්සනගම වනසේනාසන අධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මဋ්ඨානාචාර්ය විචිත්‍ර භානක කිරුළපන සිත හදන මග සංවිධානයේ අනුශාසක දුරන්දර පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමින්වයන් වහන්සේ සදහැවතුනි මේ ධර්මානුශාසනාව ගුණට මුසුවන්නේ ලේටෙක්ස් ලංකා ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර ආයතනයේ පුණ්‍යානුමෝදනා සහිතවයි ඔබේ නිවසේ ජලයට නිරාවරණය වන තිතමනයට නිරාවරණය බිත්තියේ ජලකාන්දුව වළක්වන ජල ප්‍රතිරෝධක තීන්ත අන්තර්ජාතික ප්‍රමිතියෙන් නිෂ්පාදනය වන වැබ් පේන්ට්ස් WAPP වැබ් පේන්ට්ස් අනුග්‍රහකත්වය ධර්මානුශාසනා පැවැත්වීම සඳහා චාරිත්‍රානුකූලව මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා දැහැත්වක්කේ පිළිගන්වන්නට කිරුළපන සිත හදන මග සංවිධානයේ ඊළගමගේ දයාරත් මහතාලන්ට චාරිත්‍රානුකූලව දැහැත්වක්කේ පිළිගන්වන ලෙසට සදැවතුනි අපි ගෞරවයෙන් යුක්තව දෙපාර්තමේන්තුවට ආරාධනා කර සිටිමු ධර්මානුශාසනා පවත්වන්නට තමුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන අධිපති පදවි ශ්‍රීපුර ලස්සනගම වනසේනාසන අධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මဋ්ඨානාචාර්ය විචිත්‍ර භානක පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමින්වයන් වහන්සේට අවසරයි ස්වාමින්වයන් වහන්සේ සාදු 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 තිසරණ සහිත පංචශීලයේ සමාදන් වන්නට දැන් අපි නමස්කාරය කියමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී
සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං ආමභන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු වත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චක්කුණා සංවරෝ සාදු සාදු සෝතේන සංවරෝ ගානේන සංවරෝ සාදු සාදු ජිව්හාය සංවරෝති සද්ධර්ම ශ්‍රවණා විලාශී ගුණබර වාසනාවන්ත පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ඒ ලෝක සත්වයා ගෙවාගෙන එන භයානක සංසාර ජීවිතය පිළිබඳව ලෝකයට වටහලා දුන්න ලෝකයට එලිපෙලි කරලා දුන්න හරි අපූර්ව කාලයකට කියන නමක් තමයි බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ කෙනෙක් සංසාර ජීවිතය යනකොට මේ සංසාරයේ පුරාම පිරික්සල බැලුවොත් ඒ පිරික්සන සංසාරයේ මුළුල්ලේම වුණත් කෙනෙකුට ජීවිතයේ අර්ථයක් කරගන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඒත් බුද්ධෝත්පාද කාලයකම විතරයි කොමනහෝ සංසාර ජීවිතයේ ප්‍රබල කුසල කර්මයක විපාකයක් විදිහට මේ වෙනකොට ඔබට ඔය දෙකම ලැබිලා බුද්ධෝත්පාද කාලයත් ඒකට අනුගත වෙච්ච එකට අනුයුක්ත කරගන්න පුළුවන් මනුස්ස ජීවිතයකුත් ඔබට ලැබිලා. පින්වත්නි නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලෝකෙට පහළ වුණාට පස්සේ දැන් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ විවිධ දර්ශන ලෝකේ තියෙන කාලේ. අර ඒකට කියනවා මේ විමුක්ති ගවේෂකයන්ගේ යුගය කියලා. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙනකොට පුළුවන් ඒ කාලে ආගම් විතරක් දර්ශන විතරක් තියලා තිබ්බ 64ක්. බ්‍රහ්මජාල සූත්‍රයේදී ඉන්නේනේ. එක එක කෙනා එක එක මතවාද. තරුලියා බලන් හිටියාම හරියනවා කියලා හිතුවා හිටියා ගස්ටෝල්ට වැන්දාම හරියනවා. දැන් මේ වගේ සත්‍ය ගවේෂි යුගය කියලා කියනවා. සත්‍ය ගවේෂකයන්ගේ යුගය බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා එකල තිබ්බේ හැබැයි ඔය ඔක්කොම අන්ත දෙයකට බෙදුවාම අන්ත දෙයකට වැටෙනවා. එකක් කාමසුකල්ලිකානි යෝගය එකක් අත්තකිලමතානි යෝගය. බහලා තියෙනානේ. කාමසුකල්ලිකානි යෝගිය කියන එක පින්වත්නි බුදුරජාණන් වහන්සේ කොයිම වෙලේකවත් මේ වර්ණනා කළේ හරි දැන් බුදුරණාහසේකේ කාමසුකල්ලිකානි යෝගී ජීවිතය තමයි උන්වහන්සේ රම්ම සුරම්ම සුබමාලිගාවල ගත කරපු ජීවිතය. කියන්නේ මිනිස්සු හිතුවා ශාරීරියට සැප දුන්නාම කවදා හරි විමුක්තිය උදා වෙයි කියලා. දැන් ඔය ඉස්සර පහළුණාම ඕෂෝ කියලා වෙනත් ආධ්‍යාත්මික නායකයෙක් යයි සම්මත කෙනෙක්. මම මේ කියන්නේ මේව දැන ගැනීම හරි වටිනවා පින්නන්නේ. ඔය ඕෂෝ කියන කෙනාගේ කලින් නම රජනීෂ්. රජනීෂ් කියලා කියන්නේ බුදු දහමින් කොටසක් අරගෙන වෙනත් Hindu ආගම්වල තිබ්බ කොටස් කොටස් අරගෙන විශ්වවිද්‍යාලයේ අවසානයේදී කථිකාචාර්ය කෙනෙක් බවට ඉතින් එහෙම වෙන්න පුළුවන්නේ. මේ ඕන තරම් නොගැලපෙන අය වගේ තැන්වල තියන්නේ අද කාලෙත් කලත් ඒක වුණා වෙන්න පුළුවන්. ආචාර්ය රජනීෂ් කියලා එයා වෙනම දර්ශනයක් ලෝකෙට ඉදිරිපත් කරන්න ගත්තා මේ. අද මම දැකලා තියෙනවා සමහරක් වෙලාවට මේ ඕසෝ ඕසෝ කිය කිය අපේ මිනිස්සු හරී වර්ණ දාලා, කලර්ස් දාලා, අවුට්ලයින් දාලා මේව ෂෙයා කරනවා. ඕසෝ කියන්නේ කවුද කියලාවත් දන්නේ නැතුව. ඕසෝ කියලා කියන්නේ කාමස්කල්ලිකානි යෝගී පිළිබඳ ඒ කියන්නේ ඔහු කිව්වේ දෙයක් තියෙනවා
සාමාන්‍ය දෙපැත්තක් තියෙනවා මම මේ කියන්නේ ප්‍රති බුදු කෙනෙක් කවුද කියන එක අඳුරන මේකයි වටිනේ ඕෂෝ කියන මේ ශාස්ත්‍රු යයි සම්මත මිනිස්සයා කියපු කතාව තමයි තමන්ගේ හිතට යම්කිසි කාමයක් කාම සිතුවිල්ලක් එනවනම් ඒ කාම සිතුවිල්ල යටපත් කරන්න එපා ඒක සන්තරපණය කරන්න ඒක හිර කරගෙන ඉඳලා ලබන්න පුළුවන් විමුක්තියක් නැහැ කණ්ඩ හේතුනාම කණ්ඩ යන්න හේතුනාම යන්න විඳින්න හේතුනාම විඳින්න විවාහ වෙන්න හේතුනොත් විවාහ වෙන්න ඒක හොඳ නැහැ කියලා හේතුනොත් දික්කසාද කරන්න ඔය වගේ න්‍යායක් තමයි තිබ්බේ එතකොට ඕක අර කණ්ඩ ඕනි වුණාම කබර ගෝයා තල ගෝයා කරගන්නවා වගේ න්‍යායෙන් හිටපු අයට ඉබ්බ දියේ දැම්මම අර මොකද්දයි කිව්වා වගේ මිනිසුන්ට ඔය දර්ශන පින්වත්නි අර අඬන්න ඉන්න මිනිහයට ඇඟිල්ලෙන් එන්න වගේ වැඩක් වුණා. එතකොට ඒ ඔක්කොම කාමසුකල්ලිකානි යෝගියට එක්තරා විදියකට බර වෙලා. නමුත් බුදුරජාණන් වහන්සේ ගිහි ජීවිතය අතාරින කොටම සිද්ධාර්ථ කුමාර කාලේ උන්වහන්සේ දැනගත්තා රම්ම්‍ය සුරම්ම්‍ය සුභ මාලිගාවල හිටියත් විමුක්තිය කියන එක ලැබෙන්නේ නැහැ කියලා. අන්න කාමසුකල්ලිකානි යෝගිය අතහැරපු දැන. ඒ විතරක් මේ උන්වහන්සේ ඒ පිළිබඳව දේශනා කරනවා ධම්සක් පවතුම් සූත්‍රයේදී හීනෝ ගම්මෝ අනරියෝ අනත්ත සංගිතෝ අල තියෙනවා ධම්සක් පවතුම් සූත්‍රය කියන හීනෝ කාමසකල්ලිකාණ යෝගී හීනයි ගාම් ග්‍රාම්‍ය ග්‍රාම්‍ය කියන්නේ ප්‍රතිම ගිහි මිනිසුන් විසින් පරිහරණය කරන දේව ගිහි මිනිසුන් අනරිය ආර්ය නෙමෙයි අනත්ත සංගිතෝ අර්ථයක් නැහැ කාමස්කල්ලිකානි යෝගී අතහැරෙනකොටම ඊළඟට වැටෙනන්තිය මොකද්ද? සැප දෙන්න හොඳ නැහැ කියපු ගමන් හිතෙන්නේ මොකද්ද? එහෙනම් දුක් දෙන්න ඕනේ කියලා. අන්න අත්ති කිලමතාන යෝගියට වැටෙනවා. අත්ති කිලමතාන යෝගිය කියන එක පිළිබඳව බුදුරන් වහන්සේ සිහිපත් කරනවා. හීනෝ ගම්මෝ කියන වචන පාවිච්චි කරේ නැහැ. හුදු අනරියෝ අනත්ත සංකිතෝ. ඒක හීන නැහැ. මොකද ඒක එක්තරා විදිහට උග්‍ර තපසක්. ඒක හීන නැහැ. එක ග්‍රාම්‍ය නේ හැබැයි අනර්යෝ අනත්ත සංත අනාර්යයි අර්ථයක් නේ දැන් මේ අන්ත දෙකින්ම මුදවලා බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා කියපු කතාව වෙනස් ඒ කතාව තේරුම් අරගෙන බුද්ධ ශාසනය වටහා ගන්නවා විනා අපරාධේ මගේ පින්වත්නි එහෙට මෙහෙට වෙවි කාලේ කකා හිටියොත් තේරෙනවා මේ කියන්නේ දැන් අපිට පේනවා මිනිසුන් ඇත්තටම තමන්ව සාධාරණී කරගන්න යනවා ඒක එතකොට මට මතක් කරන ක්‍රිෂ්ණමූර්ති කියන ආධ්‍යාත්මික නායකයා අර ඕෂෝ වගේම තව කෙනෙක් හිටියා ක්‍රිෂ්ණමූර්ති කියලා ඔය ක්‍රිෂ්ණමූර්තිගේ ඉගැන්වීම් වලින් තමයි අපේ රටේ හිටියෝ අධිකාරම් අහලති අධිකාරම් කියලා කෙනෙක් ගැන නිකන් ওই පොත්පත් කියවල බලන්න ඔයගෙ තියෙනවා විස්තර මේ මිනිසුන් සම්පූර්ණයෙන්ම දැන් ඔය එක වෙලාවක අධිකාරම් කියන ඒ පුද්ගලයා ප්‍රකාශයක් නිකුත්න සියලු හාමුදුරුවරුන් බුද්ධාගමට බදවා ගන්න ඕනි කියලා. ඒත් ඒ වගේ සාහසික ලෙස සංඝයා වහන්සේලා පවා විවේචනය කිරීම වලට ගිහි පිටුතුල්ලා ගියා. මේ අර ක්‍රිෂ්ණමූර්තිගේ ගැන්වීම හරහා. මොකද ක්‍රිෂ්ණමූර්තියට තිබ්බ ලෙඩ බීනෝන්වාදය කියලා. අහලා තියෙනවද? ඒකෙදි එක පාට මේගොල්ලන්ට හිතනවා ඔය බීනෝන්වාදී හැදිච්ච අයට හිතනවා පින්වදී නිකන් මට විශ්වීය බලතලයක් ආවා වගේ. එහෙම දැකලා නැද්ද මම තමයි මේ හේමමාලා කුමරිය දන්ත කුමාරයා මම තමයි මතු බුදු වෙන මෛත්‍රී බෝසතාණන් මට කවුද කිව්වේ විශ්වයෙන් කිව්වේ සාම්පති බ්‍රහ්මරාජයා මට පණිවිඩය වෙනවා මම මේ අනන්ත සක්වලත් එක්ක ගනුදෙනු කරන කෙනෙක් මාව ලේසියට ගන්න එපා බීනෝන් මාදී ලක්ෂණ උතල නිදිවරු ඉන්නවනම් දන්න එතකොට ඔය ක්‍රිෂ්ණ මූර්තියට තිබ්බ බීනෝන් මාදියත් ඕෂෝගේ දර්ශනයත් හොඳටම ප්‍රමාණවත් බුදුරජාණන් වහන්සේ කවුද කියන එක අමතක එතකොට ඕෂෝ කියන කෙනා මම මේ දෙක කිව්වේ මේකයි කාමසුකල්ලිකානි යෝගියට බලවල එතකොට ඔබ මතක තියාගන්න එහෙනම් සිතට එන සෑම සිතුවිල්ලක්ම තෝරා බේරා ගැනීමකින් තොරව ඒ සිතුවිලි වලට ඉඩ දීම කියන එක බුදු දහම නෙමෙයි ඒක කාගේ දහමද ඒක ඕෂෝ ඉදිරිපත් කරපු දර්ශනය සිතට එන සෑම එකක්ම අපිට පිළිගන්න බෑ ඉමේ ධම්මා කුසල මේ ධර්මයේ කුසල්‍ය ඉමේ ධම්මා අකුසල දැන් උගල කාලාම සූත්‍රයෙන් ගන්නේ මහා පිටක සම්පදානයේ මේ තියෙන එක විතරයි. එහෙම බෑ. ඒක තව තියෙනවා. ඉමේ ධම්මා සාවජ්ජ මේව වැරදි දේවල් මේව නිවැරදි දේවල් කියලා තෝරා බේරාගෙන දැන් ඔබට හිතෙනවා අම්මා මරන්න ඕනේ. දෝසෝගේ දර්ශනය අනුව මොකද්ද මේ? අම්මව නොමරා හිතේට තියන් ඉන්නවට වඩා හොඳයි මොකක් කරන්නේ?
අම්මා මරණේ හොඳයි කියලා ඕසෝ නොකිය කියනවා. බුදුරණන් හසේ එහෙම නැහැ. පච්ච වික්කිත්තා රාහුල කායේන කම්මං තා කාතබ්බා. කරන්න කලින් හිතන්න කිව්වා. මොකද්ද? මා මේ කරන දේ තුල මට අනර්ථයක් වෙයිද? විඳින කෙනාට අනර්ථයක් වෙයිද? ඒ දෙපැත්තටම හෝ එක පැත්තකට අනර්ථයක් වෙනව නම් ඒ දෙක කරන්න එපා. අන්න බලන්න. ඉමේ ධම්මා කුසලා ඉමේ ධම්මා කුසලා. එතකොට ඔන්න මතකද? එහෙනම් ඔබට බෑ ওই වර්තමානයේ පහළ වෙලා ඉන්නේ ඇතම් මිත්‍යා දෘෂ්ටික මතදරන භික්ෂුන් වහන්සේලා කරන්නේ මොනවද? ওই ගිහි පින්වතුන්ලගේ සිතිවි වලට ලෑලි බඳින එක. කියන ඕගොල්ලොන්ට රැයට කණ්ඩෝනි වුණාම ඒක සාධාරණීකරණය කරලා දුන්නොත් මම රැයට කෑම කියලා අපායන් නැහැ පින්වත්නි කාල කවුද අපායන්? එහෙම කිව්වොත් මම මොකෝ කාල නිවන් දකින්න බෑ? අර බුද්ධ මුල් කාලේ ඉඳන් බුදුරණන් වහන්සේ මුල් කාලේ කට්ටිය කෑවේ. ඔහොම කොහොමද ওই පින්වතුන්ට මොකද හිතෙන්නේ? ආ ධම්මජ සාවිනාසෙත් කියනවනම් අනිවාර්යෙන් කාල නිවන් යන්න පුළුවන් කියලා රැයටත් කාල. ඒ කියන්නේ මේක සාධාරණීකරණය කිරීම පිණිස ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. තර්කය කියන්නේ ඕන කෙනෙක්ට පුළුවන් කරන්න. හැබැයි සත්‍ය කියන්නේ ඕන කෙනෙක්ට එහෙම ඕන ඕන විදිහට වෙනස් කරන්න බැහැ. සත්‍ය එකයි. තර්කය දැනුම මත පදනම් වෙනවා. සත්‍ය ලෝක ධර්මතාවය මත පදනම් වෙනවා. පැහැදිලිද මං කියන්නේ? එතකොට ඔබට කිසිසේත්ම බෑ ඔබේ සිතට එනේන දේවල් කරන්න. අපිට තියෙන්න ඕනි පොඩි සීමාවක්. අපිට තියෙන්න ඕනි පොඩි වාරණයක්. අපිට තියෙන්න ඕනි පොඩි හික්මීමක්. ඒ හික්මීම හදන තැන තමයි බුද්ධ ශාසනය නම් විනය පිටකේ. භික්ෂුන් වහන්සේට නම් විනය පිටකේ. පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති. ප්‍රාතිමොක්ඛ සංවරයෙන් යුක්තව වාසය කරන්න. මොකද්ද ප්‍රාතිමොක්ඛ සංවරය කියන්නේ? පාතිමොක්ඛ කියන්නේ යම්කිසි කෙනෙක් යමක් රකින්නකොට අපායට වටවන්නේ නැත්තම්, අපාය ආදී දුකට වටවන්නේ නැත්තම් අන්න ඒ සංවරය කායික වාචික සීලය නොබෙදී පවත්වා ගැනීමට කියන සංවරය කියලා ඒකෙන් යුක්තව සම්මුතෝ විහෙරති වාසය කිරීමට කියන පාතිමොක්ඛ සංවර සම්මුතෝ විහෙරති. එතකොට මේ පාතිමොක්ඛ සංවරය කියන තැනදී දැන් මේවා කියන්න ගියොත් දීර්ඝ දේශනා අපින් ගන්න මේවා තේරුණා. ආචාර ගෝචර සම්පන්න කියලා එකක් තියෙනවානේ. ආචාර්ය කියලා එකක් තියෙනවා, අනාචාර්ය කියලා එකක් තියෙනවා. ගෝචරය කියලා එකක් තියෙනවා, අගෝචරය කියලා එකක් තියෙනවා. ආචාර අනාචාර තමයි ගෝචර අගෝචර තමයි. භික්ෂු මහන්සේ නමක් නසුදුසු පුද්ගලයන් ඇසුරු නොකිරීම. උදාහරණයක් අන්‍ය තීර්ථකයි. භික්ෂු මහන්සේට බෑ කාල ඇසුරු කරන්නද? අන්‍ය තීර්ථකයන් ඇසුරු කරන්න එපා කිව්වා. දැන් අද ටිකක් වෙනස් වෙලානේ සර්වාගමික සංහිඳියා මතයක් එන්නේ නැද්ද ලෝකෙන් එළියට? මේ බුද්ධ ශාසනය පිරියන කාලේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා අන්‍ය ලබ්ධිකයන් ඇසුරු කිරීමෙන් තමන්ගේ දෘෂ්ටිය බාල වෙන්න පුළුවන්. බාහන නෙමෙයි ඔබ කියන්නේ. කොච්චර ලස්සනට බුදුදහම මේ සිහිපත් කරලා තියෙනවද කියලා. ඒ නිසා ශ්‍රද්ධාවන්ත නැති පුද්ගලයන් සාස්ත්‍රූන්ට යමෙක් අගෞරව කරනවා නම් ධර්මයට යමෙක් අගෞරව කරන ඒගොල්ලන් ඇසුරු කරන්නේ විහිළුවටවත් එපා කියලා. අන්න එකයි මංගල සූත්‍රයේ කිව්වේ අසේවනාච බාලාණ. පළවෙනියටම කියන්නේ බාලය ඇසුරු කරන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ඇතුළේ තියෙන මේ සීලය කියන සීමාවේ අපි වෙන්න ඕනේ. මට පහුගිය දවසක ඇහෙනවා ඇතැම් තැනකින් කියවෙනවා මේ රහතුන්ට සිල් නැහැ කියලා. නැද්ද? රහතුන්ට මේ ඇයි දන්නවද පිටින් කියන්නේ? දැන් ඔන්න පෘථග්ජන අන්ධ බාලයෙක් හිතනවා තමන් රහත් වුණා කියලා. ඊට පස්සේ තමන් රහත් වුණා කියලා හිතලා හිතන්නකෝ දැන් ওই පිටුතුල එක පාටම ඔහොම මන්ද මානසික රෝගයක් වගේ එකක් ආරෝපණය කරගන්න ඔබ රහත් වුණා කියලා. මම කියනවා දැන් හරි අම්මේ දැන් මෙහෙමයි එළියක් පේනවද අතන තරුවක් පේනවද දැන් මෙහෙමයි දැන් ඔබට මෙහෙමද දැන් ඔබේ සිතට ඉන්නේ සිතවිල්ල ඔබට පේනවද ඔබට ඒක ගැන worry වීමක් නැද්ද හරි එහෙනම් දැන් ඔබ මේක ඉවරයි ඕන්න පාලි වචනයකුත් දාමුකෝ කීනා ಜಾති අරකයි මේකයි කියලා ගොම දැන් ඔගොල්ලෝ හිතනවා හරි තමයි මට සර්ටිෆිකේට් එක හම්බුණා කියලා දැන් ඔබට එළියට ගිහිල්ලා මදුරුවෙක් වහනවා ඇඟිලි ඔබට හිතෙනවා මරන්න අන්නේ දැන් ඔබ හිතනවා අංගහත් වෙලානේ මට ආයි කර්ම සකස් වෙන්නෙත් නෑ දැන් බලන්න මේ මානසික රෝගී උත්සන්න වෙන විදිහ මට ආයි කර්ම සකස් වෙන්නෙත් නෑ මට ප්‍රශ්නිකුත් නෑ මට මදුරව මරන්නත් හිතෙනවා මට ඕනනම් මරන්න කවුරු හරි බැට් එකක් දානවා නම් ඔට්ටුවක් දාමු මම මේ මදුරවවත් මරනවා මං ආයි උපදින්නේ උපදින්නේ නැති අපිට මොකටද සිල් දෙකක් නේ රහතන් වහන්සේගේ මානසික මට්ටම දන්නේ රහතන් වහන්සේ කියන්නේ මගේ රත්තරන් පිළිගන්නේ ජීවිත හේතුවෙන්වත් ලෝකවද්දසික පදයක් ඉක්මවන්නේ නැති උතුමෙක් රහත් වීමේ ආනුභාවයෙන්ම රැකෙන ඇයි සත්ව පුද්ගල ආත්ම භාව දෘෂ්ටි දුරු කරපු තුමන් වහන්සේට
මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මැටීරියල්ස් කියන්නේ මේ හතර එකතු වෙලා හැදෙන රූප කලාප යන්ගේ හැදිච්ච රූප ලෝකයක් නාම ධර්මතාත් කියන්නේ සත්තු පුද්ගල ශූන්‍ය හුදු ධර්මතා පමණයි ඒ ධර්මතා ඉස්සරහා කුමනනම් ක්‍රියාත්මක වීමක්ද කියලා සත්තු පුද්ගල ශූන්‍ය භාවයෙන් පින්වත්නි සීලය කියන කික්ම වීමකට යන්නේ තේරුන්නේ නැහැ එදන්ට ගිහිල්ලාම තමයි බලන්නේ තේරුණා ගැඹුරු කතාව දැන් පළවෙනි එකේ නම් ඔබට සිතන සිතන දේ කරන්න බෑ. සාසනයේ තියෙන සීමාවක්. අපි ඒ සීමාවට යන්න ඕනි. මේ සාසනයේ කාගේද? බුදුරජාණන් වහන්සේගේ. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ යම් ශික්ෂා පදයක් යම් නීතියක් යම් විනයක් දාලා තියෙනවා නම් ඒවට අනුගත වීම අපි කරන්න. ඔය එක. ඊළඟට අනිත් එකට යමු දැන් අර මම මේ කිව්වේ එකක් ඕෂෝ කියන නායකයාගේ. අනිත් එක ක්‍රිෂ්ණමූර්ති ගාවට යමු. ක්‍රිෂ්ණමූර්ති කියන කෙනාට පින්වත්නි හැම තිස්සෙම තමන්ගේ සිතවිලි පීඩා කරන ගතියක් තිබ්බා. ඒ මක්කේ මිනිස්සයට. එතකොට මෙයා මොකද කළේ? සිතවිලි කියනකට ආදේශකයක් දැම්ම not me කියලා. මම නෙමෙයි කියලා. මම කියලා කෙනෙකුත් ඉන්නවා. මී කියලා සංකල්පයක්කුත් තියෙනවා. සිතවිලි මම නෙමෙයි. එතකොට මෙයාට හරි සිම්පල් වැඩක් අහු වුණා. මේ එනේ එනේ සිතවිලි දිහා ඔය බලන් ඉන්නවා. කවුද බලන් ඉන්නේ? මම බලන් ඉන්නවා. පැහැදිලිද? මම බලන් ඉන්නවා. හැබැයි ඒ සිතවිලි මොකක්වත් මට ප්‍රශ්නයක් නැහැ. මං ඒ කිසියම් සිතවිල්ලක් කන්ට්‍රෝල් කරන්න යන්නෙත් නැහැ. මට ඒ කිසියම් සිතවිල්ලක් වැඩකුත් නැහැ. මේගොල්ලන් පිළිදී භාවනා කරන්න බෑ. ඒ දන්නවද? ඒ රෝගයේ තියෙන ස්වභාවය නිසා සමාධිය ආදී භාවනාවන් වැඩෙන්නේ නැහැ. ඒ නිසා ලේසියට දැම්මා සමාධි භාවනාවන් හින්දුය, ජෛනය, අරකය, මේකය භාවනා කරලා නිවන් දැක්කයි නැතය. අරකද මේකද භාවනා කරන්න ඕනේ නැහැ. ඕනේ නැම කිව්වා. හේතුවෙන් මේ බීනෝන් මාදෙන් පෙළෙන අයට හිත එක අරමුණක පවත්වා ගැනීමට හැකියාවක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගත්තාම මේ දේශනාවේ බොහෝමයක් තැන්වල ජහයත ධාන වඩන්න යන කවරණේ මා පමාදෙත් ප්‍රමාද වෙන්න එපා. මා පච්චා විප්පටිසාර ප්‍රමාද වෙලා පස්සේ පසුතැවිලි වෙන්න එපා කියලා මේ ධාන ආදී පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඕනතරම් වර්ණනා කළා තියෙනවා. එතකොට මට කියන්න ඕනුනේ මේකයි මේ ධර්ම දේශනා මාලාවක් පටන් ගන්න කලින් මම අනිවාර්යෙන් මේ වගේ දැන් බුදුරජාණන් වහන්සේත් එහෙමනේ. දම්සක් පැවතුම් සූත්‍රය කියන්න කලින් මොකද කළේ? පළවෙනියටම ඇවිල්ලා මේ බණ කියාගෙන කියාගෙන ගියා මේ මහණෙනි. ඔය ඕගොල්ලෝ සමාදන් වෙලා ඉන්න අත්තකිලමතානියෝගේ දෘෂ්ටියක් අතාරින්න. කාමසුකල්ලිකානියෝගේ දෘෂ්ටියක් අතාරින්න. මධ්‍යම ප්‍රතිපදාවට අන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනය. ඕන ඕන දේවල් කරන්න යන්න එපා. ඒක දන්නේ නැතුව කාමසුකල්ලිකානියෝගයට වැටෙයි. දෘෂ්ටියෙන් අතාරින්න යන්නත් එපා. ඒක අත්තකිලමතානියෝගයට වැටෙයි. එන කොමක්ද කරන්න. එන්නේ මට හම්බුණා ලස්සන සූත්‍රයක්. මේ මෑතකදී මජ්ක්‍ධිම නිකායේ තියෙන ගෝපාලයක් කියවලා තිබ්බට මෑතකදී ආයෙත් ඒක අලුත් වුණාම ගියලුවට ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා. මොකද්ද? ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. අහලා ඇතිරි. ඔය බුදුරජාණන් වහන්සේ ගාවට එක්තරා වෙලාවක එක පරිබ්‍රාජකයෙක් කෙනවා. ආව බුදුරජාණන් වහන්සේ ආනෝ මේ ඇවැත්නි ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ ඔබට ඉන්ද්‍රිය භාවනාව කියලා දීලා තියෙනවා. එමේ ස්වාමීනි කියලා දීලා තියෙනවා. මොකක්ද ඉන්ද්‍රිය භාවනාව කියන්නේ කියලා. ආනකට කිව්වා ස්වාමීනි ඇස් වලින් රූප බලන්නේ නැත්තම්, කන් වලින් ශබ්ද අහන්නේ නැත්තම්, නාසයෙන් ගඳ සුවඳ බලන්නේ නැතුව ඉන්න කිව්වා. ඒ කියන්නේ ඇස් දෙක වහගෙන ඉන්න කියන එක. කන් වලින් ශබ්ද අහන්නේ නැති වෙන්න කන වහන් ඉන්න කියන එක. නාසයෙන් ගඳ සුවඳ අග්‍රහණය වෙන්නේ නැති වෙන්න මොකක් හරි කරගෙන ඉන්න කියන එක. බුදුරජාණන් වහන්සේ මේක කියනකොට කිව්වා අනේ අහිංසකයෝ හොම කියන්නේ නැතිනේ මේ ඔය කියන විදිහට අන්ධයෝ ගොළුව බීර ඔක්කොම ඉවන් දැකලා ඒගොල්ලන්ට රූප වලින් කරදරයක් නේ ශබ්ද වලින් කරදරයක් නේ ඒක නෙමෙයි බුදුදහම මම ඔබට කවදාවත් කියන්නේ රූප බලන්න නෙතුව ඉන්න කියලා මම ඔබට කවදාවත් දෙඟ බලන්න පිඟුනේ අපේ ආරණ්‍ය සේනාසල වලදී අපි කවදාවත් මේ බෝඩ් ගහන්නේ නැහැ සංවර වඳින්න අර කඳින්න මේ කඳින්න කියලා ඇයි ඒ වගේ හිපින්ග තුල දැනගන්න ඕනේ තම තමන්ගේ සීමාව. නමුත් ඔබට ඇඳුම් නැතුව නැතුව වටාචාරාවල වගේ ආවත් භික්ෂුවට තියෙන සංයමය. අර ලියතඹරා මලක් දැක්කාම දැහැන බිඳගත්තේ අන්‍යාගමික තවුසු. බුද්ධ ශාසනයෙම නැහැ. භික්ෂුව ඉස්සරහට කවුරු කුමන වෙෂෙන් ආ? ආත්ම දමනයක් තියෙන. ආත්ම සංයමයක් තියෙන. සිත කියන එක රකින්න භික්ෂුවට ඒ හැම එකක්ම පුංචි පුංචි දේවල් විතරයි.
එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඇස් වහගෙන ඉන්න කීප එකක් නෙමෙයි. හැබැයි චක්කුණා සංවර ඇහැ සංවර කරගන්න කියලා එකක් තියෙනවා. මේ දෙකේ වෙනස තේරුම් ගන්න ඔන්න බලන්න බුදු ශාසනය. කියලා තියෙන පින්වත්නි කවදාවත් ඇස් වහගෙන පාර යන්න කියලා නෙමෙයි. ඕක කරන්නත් බෑ කරන්නත් එපා. හැබැයි පෘථග්ජන මට්ටමේ ඉන්න කෙනෙක් කෝකටත් හොඳයි වටපිට බලන්නේ නැතුව අහගෙන කුණු දා ගන්න ඕනේ නැහැ පින්වත්නි. තමන්ට යනවා නම් තමන් ගමන. අපිට කිව්වා විය දණ්ඩක් විතර මෙහෙම කරලා බිම්බලා ගන්න. ඇස් දෙක බිමට පේන ගාන. ඒක යන්න. දැන් ඔබ බලන්න ඔබ සක්මන් මළුවකට දාන්න. ඔබ සක්මන් මළුවකට දාලා මෙහෙම සක්මන් කර කර ඉද්දී කවුරු හරි කෙනෙක් මෙහෙම සක්මන් මළුව එහා පැත්තෙන් ගියොත් ඔබේ ඇස් දෙක මොකද වෙන්නේ? දැන් මම මෙහෙම බණකීක ඉන්නවනේ. ඉන්නකොට එකපාරටම මේ ධර්මාසනයට පිටිපස්සෙන් අනාර බුදු පිළිමය හරින් විතර කවුරු හරි කෙනෙක් ඔළුව දානවා. ඕගලන්ගේ ඇස් ඔක්කොම කොහෙට යනවා? ඈ මම මේ නිවනට බණකීක හිටියත් තව තප්පරයකින් නිවන් දකින්නවා කියලා තේරුණත් ඔබ බලන්න. ඔකට කියනවා දර්ශන ප්‍රතිගය කියලා. විද්‍යාවයි. ඕක නිසා තමයි සසරත් වැරදුනේ මේ ජීවිත ඇතැම් විට මරණයටපත් වෙන්න පුළුවන්. ඔය මහසෝන ගහනවා කියලා එකක් ආලේ තියෙනවා. ආලේ තියෙනවා. ඔය මහසෝන ගහනවා කියලා එකක් නැහැ. මේ කොහොම කෙනෙක්ට තර්කයක් ගේන්න පුළුවන්. ඔබ ඔබ කවදාවත් මේ ලංකාවේ අහලා තියෙනවද හොල්මනක් කාලා කවුරු හරි මැරුණා කියලා? කාලා. එහෙම නෙමෙයි ගහලානේ තියෙන්නේ නේ. කාලා නෙමෙයි තියෙන්නේ මොනවා වෙලාද? ගහලා තියෙන්නේ. ඔන්න බලන්න සරල කතාව. කෙනෙක් කනත්තක් ගාවින් යනවා. දැනකොට මොකද වෙන්නේ ටිකටි? චුට්ට චුට්ට බය වැඩි වෙනවා දැන්නේ. අර ආපු ධෛර්යය අඩු වෙලා එක පාට සින්දු කියවෙන්න ගන්නවා. ඊළඟට ගාථා ටිකක් මතක් වෙන ඉතිපිසෝ භගවන් සම්මසම්පත. එහෙනම් කියන්නේ කියන්නේ නේ. පස්සේ ගාතාවනේ ඉතිපිසෝ භගවා විතර. අනේ එතකොට අර කනත්ත ගාවින් යන්න යන්න මෙයාගේ බය ගතිය වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. එක පාරට පිටිපස්සෙන් ලොකු ශබ්දයක් දඩස් ගාලා ඇහුණා. බලනවද අතිශය වේගෙන් බලනවද පිටින් අපේ බෙල්ල හරවන්න පුළුවන් ඇන්ගල් එකක් තියෙනවා නේ ඊට එහායින් වැඩිපුර හැරෙව්වොත් මෙතන තියෙන ඇට්ලස් කශේරුකාවරි අක්ෂි කශේරුකාවරි කැඩෙන්න පුළුවන් සුසුම්නාව කැඩෙනවා ඒකයි කියලා තියෙන්නේ හොල්මන ගහන්නේ කියලා කොහොම බැලුවොත්ද අත යටින් බලන්න කියලා කතාවක් අහන්නේ ඇයි අත යටින් සංගමයෙන් බලනකොට බෙල්ල කැඩෙන්නේ. හොල්මන ගහන්නේද මොකෝ අත යටින් බලුවම ගහන්නේ නැත්නම් මහසෝන ඇග්‍රිමන්ට් එකක් ගහලා ඉන්නවා. මේ මේ සංසිද්ධිය තේරුම් ගන්නකො මේ මේක මෙතන නිවනට. අත යටින් බලුවාම කවුරුත් ගහන්නේ නැහැ කියලා කියලා තියෙන්නේ අත යටින් බලනකොට බෙල්ල කැඩෙන්නේ. නැත්තම් වෙන්නේ. අර ඌමනාවට වඩා ස්පීඩ් එකෙන් මෙහෙම කරලා බැලුවොත් ඌමනාවට වඩා හයියෙන් හක්කට පාරක් වැදුනාම හක්ක පයින්නවා වගේ. මේ බෙල්ල තියෙන කශේරුකාවක් වෙන සුසුම්නාව කැඩලා එතනම මැරෙන්න පුළුවන්. ඔන්න දැන් මැරුණා. ගෙදරින් පහුවදා හොයන කෝකේ. හොයාගන්නනේ. හොයාගෙන හොයාගෙන ඉඳි ඉන්නව කොතනද? කනත්ත ගාව වැටලා ඉන්නව බෙල්ල ගාව මොන පාට වෙලා? නිල් වෙලා. කවද අල්ලන්නේ? මාසෝන අල්ලනවා. මෙන්න මේ සංවර කර ගැනීම පුරුදු නොකරව. හැබැයි බලන්න සාරිපුත්‍ර මහරහතන් වහන්සේට යක්ෂයෙක් ටොක්කක් අයිනෝ යනකොට අල තියෙනවනේ. හිස බාලේ යනකොට අහසින්නම් ඔළුවට ටොක්කක් අයිනවා. ඒක මහමේරුවට එන්න නම් මහමේරුව 10 ගොඩක් වගේ කුඩු වෙන. බැයි. සාරිපුත්‍ර වහන්සේ මේ හැරිලවත් බැරි. කොහොමද සම්වරේ? දැන් තේරෙනවද? අර සිද්ධියමයි මෙතනට. මේ වගේම දකින පේන දේවල් හරහා ඔබ බස් එකේ යනකොට බලන්නේ මිනිස්සු ඉගේ බෙලි නිකන් ගිරව් වගේ. මෙහෙම බලනවා, මෙහෙම බලනවා, උඩ බලනවා, මෙහෙම බලනවා, කණ්ණාඩියෙන් බලනවා, බස් එකේ ටීවී එක දාලා තිබ්බොත් බෙලි ඔක්කොම මෙහෙම. මෙහෙම තියෙන්නේ. සම්පූර්ණ නැගපු වෙලේ ඉඳන් කෙළවර වෙනකම් පෙන්නන ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ඉන. අන්තිම දශමයටම කටත් අරගෙන බලන් ඉන්න අපින් ගන්නේ සත්‍යමයි මම දැකලා තියෙනවා. ඒ කියන්නේ මම බස් එකේ යනකොට කරන්නේ අනිත් මිනිස්සුන්ගේ මූණ දිහා බලලා තියෙනවා. මොකද මේ කරන්නේ කියලා. ඇයි? මොක දාලා තිබ්බත් ඒ මිනිස්සු මෙහෙම කරලා බලාගෙන යනවා. ඒ අතරතුර පාරේ මොන හරි වර්ණවත් බෝඩ් එකක් තිබ්බොත් ඒව දිහා බලනවා, අරව දිහා බලනවා. හැබැයි තිස්සෙම වටින් පිටින් කුණු එකතු කර කර ඇහි තියෙන සංවරය නැති කර ගන්නවා. පිටත් මේ
අද ලංකාවේ මතක තියාගන්න ඇඳුමෙන් හැසිරීමෙන් වචනයෙන් හැම දෙයකම මිනිස්සුගේ සිතත් එක්ක සෙල්ලම් කරන රාගය උස්සනවා ද්වේෂය උස්සනවා ඔබ ඔබේ දරුවෝ ඔක්කොම ඒවට බිලි වෙලා ඉවරයි අද නාලිකාවක් අරගෙන බලන්න රූපවාහිනී මම මේ කියන කතාව මේක කමක් නැහැ කතා කරන්න මෙපැයි බන කියනවනේ බන නම් බන වෙනේ නම් වෙන අද අරගෙන බලන්න උදේ ඉඳන් හවස් වෙනකම් ඔබේ බුද්ධියට ආමන්ත්‍රණය කරන මොනවද යන්නේ කියලා ඔක්කොම තියෙන්නේ මනුෂ්‍ය බුද්ධියට නිගා දෙන හැම එක්ක සෝපා එකක් දාගෙන පත්‍ර කැලිටිය පිටිපස්සෙන් එල්ලගෙන කාගේ හරි ඕපා දූපයක් කතා කරනවා පැය ගාන ආයිරයටත් කාව හරි ගෙන්නගෙන හතර පස් දෙනෙක් කොහෙන් අලු හරි කාව හරි ගෙන්නගෙන ඒගොල්ලන්ගේ උපදූප කතා කරනවා උදේ පාන්දර පටන් ගන්නවා අර ලග්න 12ක් කියලා අද මෙහෙමයි අද අසුබයි මෙන්න වෙලාව අරක වෙලාව කොහොම මම දවසම ඉවරයි මිනිස්සුයගේ ඒ ඇස්සේ ගිරිමානන්ද සූත්‍රයක් දානවා සියලු දුක් මේ ලෙඩ දුක් නිවාරණය පිණිස කියලා ගිරිමානන්ද සූත්‍රය දානවා සියලු ලෙඩ දුක් සුව වීම පිණිස මොනවද පින්වත්නි ගිරිමානන්ද සූත්‍රයේම තියෙන මොකක්ද බහු දුක්ඛෝ කෝ අයං කායෝ බහු වාදීනෝ ඉතිවස්මින් කායේ විවිධ ආබාධ උප්පජ්ජති මේ කායේ විවිධ ආබාධ උපදිනවා කියලා සූත්‍රයේ කියනවා චැනල්ලකින් දානවා සීලු ලෙඩ රෝග සෝවීම පිච්ච කියලා අපේ මිනිස්සු මේවට අහු වෙලා බුදුදහම පැත්තක මිනිස්සු එක පැත්තක මනුෂ්‍ය බුද්ධියට නිගා දෙන මනුෂ්‍ය බුද්ධිය මොට කරන සමාජ රටාවක හිර වෙන්න වෙලා තියෙනම මේ ඇහැ කන නාසය අසම්වර කරගත්ත විපාකය අද අන්තර්ජාලයට යන්න මම මේ කියන කතාව හොඳට අහගන්න පුතේ තරුණ දරුවෝ මේක අහනවනම් ඒ අද අන්තර්ජාලයේ වැඩිපුරම views තියෙන වැඩිපුර ට්‍රෙන්ඩින් කියලා කියන්නේ ට්‍රෙන්ඩින් ඇවිල්ලා කවදාවත් දැකලා තියෙනවද බණක් ට්‍රෙන්ඩින් ඇවිල්ලා තියෙන එන්නේත් නැහැ බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා බණක් රෙකෝඩ් කළා දැම්ම ට්‍රෙන්ඩින් එන්නේ ඇයි ඇයි මිනිසු හොයන්නේ කුණු මිසක් ඒ කුණු වලින් ඈතර වෙන්න දේවල් නෙමෙයි මිනිසුන් ටෝනි ගොසිප්ස් මිසක් ඒකෙන් ඈතර වෙන්න එකක් නෙමෙයි මිනිසුන්ගේ අසංවරය පිටින් ඒකයි රෑ 7 ඉඳන් 8 9 අතේ ඉඳන් මුළු ලෝකෙම තියෙන කුණු ටික ඔබේ ඔළුවට දාලා ප්‍රවෘත්ති කියලා එකක් යටති කරන්න දෙයක් නෑ අහගන්න නිවන නම් නිවන ඒක ඉවර වෙනකොට නාට්‍ය ටිකක් පටන් අරගෙන 10 විතර වෙනකම් ඔබේ පූර්ණ කාලයම කාලා කෝ දහම් පාසලට යන්නද අද දහම් පාසල ඇතුලේ නිර්වාණයට මාර්ගයේද පෙන්වන්නේ රේසෙක්ට් මාර්ගයේද දහම් පාසල තියෙන බුදු දහම දර්ශනය කියලා දෙන්න මිස හොඳම වොයිස් එක තෝරන්න ඒවට තියෙන ස්ටේජ් ඕන තරම් එළිය හැදිලා අද දහම් පාසල තරඟ කරවන්නේ අර මාසික වෙන තරඟෙට හොඳම කටහඬ හොඳම චිත්‍රෙ මම දන්නේ ඒවල දහම් පාසලින් ඔබ බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයි අද කරන්නේ ඒක ලොකම එක එක තරු තෝරනවා වගේ මෙතනත් හොඳම තරු අපේ දහම් පාසල තමයි මේ පාර සමස්ත ලංකාව එක උන් ඒක කියනවා මිසක් මගේ දහම් පාසලේ ඉන්න කිසිම දරුවෙක් 9 වසර 10 වසර 11 වසර ඉවල වෙලා එළියට යනකොට දුම්බැටියක් අල්ලන්නේ නැති දරුවෝ ටිකක් මම මේ දහම් පාසලෙන් මිහි කරන්න තියෙනවා ඒක කියන්නේ කවුද බලන්නේ දහම් පාසලෙන් ඉස්කෝලෙන් එළියට යන අවුට්පුට් එක දිහා බලන්න හැමෝම දැන් දුම්බැටි පානය කරන අපි පින්න ඉස්කෝලවල ගියාද මේ කොළඹ පිරිමි ඉස්කෝලවල 8 වසර 9 වසර ළමයි ටී-ෂර්ට් එකේ අතේ යොදාගෙන දුම්බැටි ඉස්කෝලට ආරය නෑ කියනවා යනවා කොච්චර ඉස්කෝලේ කට් කරලා එළියට යනවද අර වැව්වල නාන්න අන්නේ අවුට්පුට් එක හදන්න නැතු ඉස්කෝලේ බ්‍රෑන්ඩ් එක හදලා වැඩක් නෑ මේ ඔක්කොටම හේතුව පින්වත් කවුද මේකට වාක් කියන්නේ බග කියන්න ඕනේ ඔබයි මොකද channel එකේක ratings බලන්නේ government එකේකට කොච්චර අනුග්‍රහයක් දක්වනවද කියන එකින් නෙමෙයි channel එකක ratings බලන්නේ එක එක belt එකේ ඒ belt එක බලන ශ්‍රාවකයා ප්‍රමාණයට නාට්‍යයක් දානකොට ලක්ෂ 15 17 20 ratings එන නාලිකා මම දන්න පිළිදන්න බණ කියන නිසා බණක් දානකොට ලක්ෂයක් එකමාරක් විතරයි ratings ඒක එතකොට channel එකට ඕනේ ඕගොල්ලන්ගේ නිවන් දක්වන්නද rating එක පවත්වා ගන්නද
ඔබ ඉල්ලන්නේ කුණුණා මේ නාලිකාවේ වරදක් නෙමෙයි කිසිම නාලිකාවක් වැරදි නෑ ඒගොල්ලෝ පවත්වන්නේ ඔබට අවශ්‍යයි ඒගොල්ලෝ බලට ගෙන්නන්නේ ඔබ ඉල්ලන ස්වාමීන් වහන්සේ එතකොට අපි හැමදෙරෝනේ පිටපත් නේ මම මේ කියන්නේ ඔබ ඔබව දමණය කරගන්න ඔබ ඔබව දමණය කරද්දි අපි ඔක්කොම එක එක පුරුකක් අවසානයේදී අපි ඔක්කොම එකතු වෙන සොසයිටි කියන තැනට අර ලස්සන කතාවක් කියලා තිනවා අපි හැමෝම සමාජයක් we all must have responsibility and fear අලදේ අපි ඔක්කොටම තියෙන්න ඕනේ බය සහභාගී කියන එක ඔබට ලැජ්ජා බය කියන එක තියෙනවා නම් වගකීම කියන එක තියෙනවා නම් ඔබෙන් එළියට යන දරු ඔබ ඇසුරු කරන සමාජය ඔබ ඇසුරු කරන පන්තිය ඔබ ඇසුරු කරන ලක්දිව ඔබ ඇසුරු ලක්දිව ඇසුරු කරන අනිත් රටවල් මේ ඔක්කොම සංගමයකටපත් වෙනවා මිස විකෘතියකටපත් වෙන්නේ ඒ නිසා කාටත් ඇඟිල්ල දික් කරනවට වඩා මගේ පිංගුතුල මතක තියාගන්න මෙන්න මේ ටික සංවර කරගන්න ඇහැ සංවර කරගන්න කන සංවර කරගන්න නහය සංවර කොහොමද සංවර කරගන්නේ ඇහෙන් රූපයක් බලලා ඒ කොස්සේ නැවත නැවත ලෝභ සිතවිලි පහළ වෙවි යනවා නම් ඒ ඔස්සේ නැවත නැවත ද්වේෂ සිතවිලි පහළ වෙවි යනවා නම් හොඳ සිහියක් ඇති කරගන්න මා විසින් බලාපොරොත්තු නොතැබිය හැකි ප්‍රත්‍ය නිසා උපදිච්ච ඵලයක් වෙච්ච ප්‍රත්‍ය නිසානේ නේ ඒ කියන්නේ ඇහැට රූපයක් පේනවා කියන්නේ ඕකේ අභිධර්මානුකූල විග්‍රහයට ගියොත් චක්සු ප්‍රසාදයට රූපාරම්භණය කාපාතගත වෙනවා මේ චක්කු ප්‍රසාදය කියලා එකක් තියෙනවා මෙතන ඒ චක්කු ප්‍රසාදයේ සත්වේ පුද්ගලයක් නෑ පොඩි ප්‍රසාද ගතියක් විතරයි තියෙන ස්වභාව ධර්මීය හැදිච්ච එක රූපාරම්භණය කියන එක ආපాతගත වුණාම ওই දෙක ස්පර්ශ වීමක් වෙනවා කොහොමද ස්පර්ශ වෙන්නේ රූපයේ තියෙන වර්ණය රූපයේ තියෙන වර්ණයක් කලයක විතරයි අපිට පික් වෙන්නේ ඒ වර්ණය ආලෝකයේ හරහා වර්ණ ලක්ෂණي අරගෙන ඇවිල්ලා තමයි චක්සු ප්‍රසාදයේ වදින්නේ වැදුනට පස්සේ චක්කු ප්‍රසාදයේ වදිනකොට බවංග සම්තතියෙන් පවතින සිතේ බවංග චලන බවංග උපච්ඡේදයේ බවටත්පත් වෙලා චිත්ත වීතිය මේක තියෙන්නේ පංචද්වාරා වජ්ජන චක්සු විඥාන සම්පටිච්ඡන සම්තිරණ වත්තපන ජවන සතක් සහ තදාලම්මන ආදී වශයෙන් ඇති නැති වෙන අවස්ථා තියෙනවා චිත්ත වීතිවල එක එක බෙදීම් වලට අනුරූපී ඒවා වශයෙන් පින්වත් නිරූපාරම්මණයක් ගැටෙනවා ගැටෙන ශනේම රූපාරම්මණය නිරුද්ධ වෙලා යනවා චක්සු විඥානයත් නිරුද්ධ වෙලා යනවා අපි ඒක පස්සේ අනවශ්‍ය විදියට බලාපොරොත්තු තියාගෙන යනවා පින්වත් නී හොඳට මතක තියාගන්න අපි ලෝභය කියන එකේම මේ රූපයක් දැක්ක ගමන් ඇති වෙන්නේ නැහැ ඒ රූපය දැකලා එකපාරක් නෙමෙයි දෙතුන් පාරක් ඒ චක්කු විඥාන පහළ වෙලා සමහර කට 100,000 කෝටි වාරයක් පහළ වෙලා මම මේ කියන්නේ උදාහරණයක් පහළ වෙලා ඒක ආයි මනෝද්වාරිකව ඔළුවෙන් කල්පනා කරලා ඒක කියන අනුබන්ධක චිත්ත වීති කියලා ඔළුවෙන් කල්පනා කරලා මනසින් තමයි අර මෙහෙම කරලා ඇලින් බලන්න දැන් රූපාරම්භණය නිරුද්ධ වෙලා තියෙනවා මේ පිළිබඳව අවබෝධයකට එන්න නම් ඔබ විසින් මොනවද ඉගෙන ගන්න ඕනේ ඈ පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න ඔබට තේරෙන භාෂාවෙන් කියන අභිධර්ම යාද අභිධර්මයේ ප්‍රතික්ෂේප කරනවානේ ඇතම් නප්පු අභිධර්මයේ දැකලා කවුද නිවන් ගි අභිධර්මයේ නැතුව කවුද කියන්නේ කො නිවන් ගි දික්තේ දෙත්ත මත්තන් භවිස්සති බාහිරට ඒක උඩ අභිධර්මයේ කියලා දුන්නා ඔව් දෙත්තේ දෙත්ත මත්තන් භවිස්සති කියලා කිව්වෙම චක්සු විඥාණයෙන් ඇති වෙන සිත සම්පටිච්ඡන සම්තිරණ වත්තපණිය ගාවට යනකොට එතනින් එහාට ඇති වෙන ජවන් වලින් බොරුවට ලෝභ කරන්න එපා දැක්කොත් දැක්ක තැනින් ඉවර කරගන්න ඒකයි කියලා දුන්නා ඒක බාහිරට තේරුණා ඔබට මේක අපිට විස්තර වශයෙන් විග්‍රහ කරන්න වෙලා. ත්‍රිබාහිත අභිධර්මයේ කිව්වේ නැද්ද? එතකොට කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ අභිධර්මයේ කිව්වේ නැද්ද? ඇයි නැත්තේ? කොණ්ඩඤ්ඤ තාපසයා සෝවාන් ඵලයටපත් වුණා කියන්නේ සෝවාන් ඵලය කියන්නේ අභිධර්මයේ එක හිතක් නෙමෙයි. සිත් වලින් එක හිතක් 89 එක හිතක් සෝවාන් ඵලස්ති හිත කියන්නේ. මාර්ග හිත කියන්නේ එක හිතක්. පරමාර්ථ ධර්ම කරගන්න පිටින් පුංචි උත්සාහයක් ගන්න ඕනේ. රේරුකාන් සාහිඥාසිකේ තියෙන බොහොම වටිනා පොතක්. අභිධර්ම මාර්ගය. අභිධර්මයේ මූලික කරුණු. ඊළඟට තව පොතක් තියෙනවා අභිධර්මාර්ථ ප්‍රදීපිකාව කියලා. දොස්තර මහත්මයෙක් විසින් ලියපු. ඒවර ගන්න. එයා නම්ම නම් විකාර නාට්‍ය බල බල
විකෘති කර කර ඉන්න වෙලාවේ කාලය නැහැ කියන්නේ බබිනි කාලය තියෙන. මොකද කරන්න ඕනේ? උදේ පාන්දර නැගිටින්න. පැය භාගයක් විතර භාවනා කරගන්න. ගෙදර කෑම ටික යන්න, මහත්තයා වෙලට යන්න, දරුවෝ ඉස්කෝලේට යවන්න, ඊට පස්සේ ඔබ ෆ්‍රී ඉන්නේ. නැත්ද? හම් වෙන පැය දෙකේ පොතක් කියෝගන්න. දවල්ට කෑම කාලි යන්න, දරුවෝ ඉස්කෝලේ ඇරිලයි, ආවට පස්සේ කන්න දෙන්න, ඇඳුම් ටික තියෙනවා නම් හොදලා දාන්න. ඔලම්පිකන් ටික හොදලා දාන්න, දරුවෝ පන්ති යවන්න ඕන යවන්න, ආයි ඔබ ෆ්‍රී ඉන්නේ. දැන් ඔබට තියෙනවා සීට්ටු හැඳින්න යන්න. එක එක්කිනාගේ වත්ත හැඳින්න. රෑට හත අට වෙද්දි කෑම ටික උයන්. මහත්තු පුතාල ටීවී බලනවා නම් බලපුදින්. ඔබ යන්නේ නිදා ගන්න ඇඳගාවට. ගන්න නිදා ගන්න කොට්ටේ ළඟට. ඒ කුඩි ඉඳ ගන්න. චුට්ටක් ජීවිතය අනිත්‍ය පිළිබඳව කල්පනා කර. ඔන්න කාලේ නැහැටි. ඒක නිකන් වැනි 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 අරහෙට මම ඔබට කියන්නේ ටැග් ගහනවා කි. ටැග් ගෙයි ගෙයි. ඕප දූප කතා කර කර. නිකන් පාවෙන ජීවිත බයිනවා නේද ස්වාමීන් වහන්සේ කරන්න දෙයක් නැහැ පෙගන්නේ දැන් මේ හොල්ලලා හරි මේක පෙන්වන්න වෙලා තියි ඒක මේ බයිනවා නෙමෙයි මේ කියනවා මෙන්න මේ මධ්‍යස්ථ ප්‍රතිපදාව අනුගමනය කරලා ඔබට පුළුවන් නම් ඔබේ ඇහැ පිළිබඳව අවබෝධයකට එන්න කන පිළිබඳව අවබෝධයකට නාසය පිළිබඳව දිව පිළිබඳව ශාරීරිය පිළිබඳව අවබෝධයකට එන්න මේ දේවල් අසම්වර වීමෙන් ඔබට වළකින්න පුළුවන්මයි. මේ සිවුර අප කරලා කියන්නේ පුළුවන්. අන්න එහෙම ඇහැ සංවර කරගැනීමේ ක්‍රමවේදයට, කන සංවර කරගැනීමේ ක්‍රමවේදයට ගොඩාක් උපකාර වෙන භාවනාවක් තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ එහෙම තිබ්බට ඔබට පුළුවන් නම් ප්‍රාණ සංඥා පිළිබඳව අහන්න. ප්‍රාණ සංඥා පිළිබඳව මම කියලා දෙන්නම් තවත් ධර්ම දේශනාවකදී වෙළඳ සේවයේ හරහා සිද්ධ වෙන. මොකද අපි කල්පනා කළා මේ හැමදේම මිනිස්සු ආමිසයේ පැත්තට නිගි ප්‍රතිපත්තිමේ පැත්තෙන් හිත හදාගන්නේ කොහොමද? අන්න ඒක ගොඩක් එනව අඩුවින එළියට. අපේ හැමදෙරෙණි ඔබ වහන්සේත් කියනවා ඕක සම්වර කරන්න සම්වර කරගන්න කියලා. කොහොමද කරන්නේ? අපි නෙදන්නේ මේකට එක කොච්චර අමාරුද කියලා. මේකට මොකෝ මේ පටිදාලා බඳින්නේ නැහැ. ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමී මම කියලා දෙන්න ගන්න ධර්මදේශනා මාලාවක් ඇතුලේ. අපි පටන් ගමු සරල භාවනාවකින්. හිත පරිස්සම් කරන්න. ඒ හිත පරිස්සම් කරන ක්‍රමවේදය ඇතුලේ ක්‍රමානුකූලව අපිට අපේ හිත පරිස්සම් වෙනකොට හිතේ කුණු එකතු වෙනු අඩු වෙනකොට ඔබේ හිතට ලොකු කැපැසිටි එකක් තියෙනවා. අන්න ඒ කැපැසිටි එකට ධර්මිය දාන්න. දාපු ගමු මොකද දන්නවද වෙන්නේ? මෙන්න මේකයි වෙන්නේ. කුඹුර වපුරද්දී ඔය කමුතුල කොළඹ නේ. කුඹුර ගැන දන්නවද මොකද දන්නේ නැහැ. මම නිකන් කියන්නේ දන්නවත් ඇති. කුඹුරක් වපුරද්දී මේ ඔහේ ගල් බොරළු මැත්තේ වපුරන්නේ නැහැ. මුලින්ම කරන්නේ ට්‍රැක්ටරයක් දෙකක් දාලා මහා ට්‍රැක්ටර එහෙම කියන්නේ දාලා මොකද්ද කරන්නේ ඉස්සර නම් ඕක කරේ හරක්දි දෙකලෙද ගොම්බානක් බැඳගෙන පස්සෙන් යන දැන් ඕක කරන්නේ ට්‍රැක්ටරයකින් හොද්දට අහන මඩ වෙන්න මහන පළවෙනි එකට කියන්නේ බිම් හිය කියලා බිම අහන බිම් හියනොත් එකපාරක් දෙපාරක් කාලා ඊළඟට ආය අහන මඩ හිය වතුර ඇරලා උදේ වතුර පිරෙන්න දෙනවා. දීලා මඩ කරනවා මුළු කුඹුර. අන්න දැන් ගල් බොරළු නෑ. තියෙන්නේ හොඳ සාරවත් පොළ. ඒ වගේ ප්‍රාණ සංඥාවක් වඩලා ඇස් සංවර කරගෙන කන් සංවර කරගෙන ඔය පොළව ඔය හිත හොඳට මඩ කරගන්න. හොඳට සාරවත් කරන්න. සාරවත් කරලා වී අවුරක් ගහපු ගම. අවුරක් ගැව්වාම අවුරයි දෙන්නේ. ලියද් දෙකට වී අවුරු ටිකක් ගහගෙන ගහගෙන ගියාම අක්කරයකට මෙහෙම කළ ටිකක් ගහගෙන ගහගෙන ගියාම දීමිටි 80ක් 90ක් එනවා. අන්න 25000ක් වේදම් කරලා 103ක් හොයන්න පුළුවන් කන්න එකට. ඒ කුඹුරක් මේක යා දිසං බපතේ බීජං තා දිසං හරතේ පන. බලන්නකො බුදුදහමනේ කොච්චර ස්වභාව ධර්මයක් එක්ක ගලපලාද කියලා. මෙන්න මෙහෙම හිත පරිස්සම් කරගෙන හරිද අපි මේ හිතේ හිටෝ පොඩ්ඩ පොඩ්ඩ කුණු කසල වලින් අයින් වෙන්න මං කියලා දෙන්නම් ඊළඟ ධර්ම දේශනාවේදී. ඒ කුණු කසල වලින් අයින් වෙලා හිතට යහපත් දේ දැම්මොත් ඔබට යහපත් ප්‍රතිවිපාකය ලබා ගන්න නිසකවම පුළුවන්කම ලැබේ. ඒසේම වන්නට
මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය හරහා ඔබ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනා මාලාවෙන් උකහා ගන්න යම් ධර්ම දේශනාවක් වෙද්ද අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ රැගෙන කටයුතු කරමින් ඔබට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අවකාශය සලසා දුන් නැත්තන්ට පිංසිදු වෙන්නට අද මේ හිච්ච බණපද වලින් යම් බණපදයක් හිතර ගියාද අඩුමණේ ස්වාමීනි ඇත්ත තමයි අපි මේ කුණු එකතු කර කර ඉන්නේ කියලා හරිවත් දැනුණා නම් එයින් ඔබේ මේ ජීවිතය වෙනස් වන හැරවුම් ලක්ෂය ඒ බවටම පත් වේවා මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේම තම තමන් ප්‍රාර්ථනීය බෝධියකින් සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන බුදු පසේබුදු මහරහතන් වහන්සේලා නිදී සැනසී වදාළ ශාන්ති පද ලක්ෂණ සංඛ්‍යාත වූ උතුම් නිර්වාණ ධාතු සුවසේම ප්‍රාර්ථනීය බෝධියකින් සාක්ෂාත් වීමට මේ කුසල් ඔබට සුඛ පාරමිතාවක් වේවා පාරමී ශක්තියක් වේවා පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු වෙහෙර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සම්මෙ දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවී යන්නට මේ කුසල් පාරමිතාවක් කරගනිත්වා පාරමී ශක්තියින් වේවා පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා එම ධර්මානුශාසනා පාත්‍රා වදාළේ තමුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පදවි ශ්‍රේපුර ලස්සනගම වනසේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මඨානාචාර්ය විචිත්‍ර භානක කිරුළපන සිත හදන මග සංවිධානයේ අනුශාසක දුරන්දර පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේට ශාස්ත්‍රීය සේවාවන් ඉටු කරන තව තවත් ශක්තිය ධෛර්ය නඩුව ලැබේවා ශක්‍ර දෙවියන් ප්‍රදාන දේව මණ්ඩලයේ සිළු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා නිරෝගී සුව ලැබේවා චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමි සදහෙතුනි අපි සාදුකාරයන් කවත්තුමු ඒ වගේම මේ ධර්ම අනුශාසනාව සංවිධානය කරන්නට දායකත්ව ලබා දෙන කිරුළපන සිත හදන මග සංවිධානයේ සියලු සමාජික සමාජිකාවන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමි අපි සාදුකාරයන් පවත්වමු ධර්ම අනුශාසනාව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සමග එක් කරන්නට දායකත්ව ලබා දෙන ශබ්ද ඉංජිනේරු දමයන්ති කොළඹගේ එකම අනුරෝධය සහ පියුමියදිරි සිංහ ඒ වගේම YouTube නාලිකාව සමග සම්බන්ධව කටයුතු කරන සමන් ලීලගේ ඇතුළු අපේ කාර්ය මණ්ඩලයට අද පුණ්‍යානුමෝදනා ධර්මානුශාසනාව ගුණ දොස්කර ලීමේ සමානුග්‍රහකත්වය ලබා දෙන්නේ ලේටික්ස් ලංකා ජාත්‍යන්තර පෞද්ගලික ආයතනයයි ඔබේ නිවසේ තෙතමනීට නිරාවරණය වන වැසි තලයේ තෙමන විත්තියේ ජල ප්‍රතිරෝධක තීන්ත වැක්ටීන්ස් අනුග්‍රහකත්වයෙන් WAPP වැක්ටීන්ස් අනුග්‍රහකත්වයෙන්